කුමාර් සංගක්කාර තමගේ අවුරුදු 15කට වැඩි ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ මුහුණ දුන්නු අමාරුම පන්දු යවන්නු ගැන විදේශ මාධ්‍යයකට අදහස් දක්වලා තිබුණා. මෙතෙන්දී සංග මුහුණ දීපු අමාරුකාරයෝ කිහිප දෙනෙක් ගැන සංග කියලා තිබුණා. අන්තර්ජාතික තරග 594කට ක්‍රීඩා කරලා තියෙන සංග තමන් මුහුණ දුන්නු අමාරුම පන්දු යවන්න විදිහට හඳුන්වන්නේ පාකිස්තානයේ හිටපු සුපිරි වේග පන්දු යවන්නෙක් විදිහට හඳුන්වන්න පුළුවන් වසිම් අක්‍රම්. මම අක්‍රම්ට වැඩිය මුහුණ දීලා නැහැ. හැබැයි මම මුහුණ දුන්නු අමාරුම පන්දු යවන්න තමයි වසිම් අක්‍රම්. අක්‍රම් වැඩිම ටෙස්ට් කඩුල් ලාභිය අතරේ මුල්ම කිහිප දෙනා අතර නැහැ. ඒ මුණාට අක්‍රම් සෙල්ලම් කරපු කාලේ ප්‍රතිකරුවන්ගෙන් අහන්න කවුද මුහුණ දුන්නු අමාරුම පන්දු යවන්න කියලා ගොඩක් දෙනාගේ උත්තරවල ඉන්න කෙනෙක් තමයි වසිම් අක්‍රම් කියන්නේ. අක්‍රම් ගැන මේ විදිහට කියන සංග තමන් මුහුණ දීපු තවත් අමාරුකාරයෝ ගැන කියලා තිබුණේ මේ විදිහට. මම වාසනාවන්තයි ජාත්‍යන්තර තරඟවල මොරල්ටයි වාස්ටයි මුහුණ දෙන්න නොලැබුණු එකට. ෂේන් වෝන් කියන්නේ ප්‍රතිකරුවෙක් විදිහට මුහුණ දෙන්න අමාරුම පන්දු යවන්නෙක්. ඒ වගේම සහිර් ඛාන්, ග්‍රැහම් සෝන් වගේම ජේම්ස් ඇන්ඩර්සන් කියන්නේ මම අමාරු විදිහට පන්දු යවන්නෝ. සංගකාර ජාත්‍යන්තර පිටියේ වසිම් අක්‍රම්ට එක් දින තරඟ 9කදී මුහුණ දීලා අවස්ථා 3කදීම දැවි ගිහින් තියෙනවා විතරක් නෙමෙයි. එක් දින සාමාන්‍ය 42ක් සටහන් කරගෙන ඉන්න සංග අක්‍රම් ප්‍රතිවාදී කණ්ඩායමේ හිටපු අවස්ථාව ලක්ෂණ 12ක සාමාන්‍යයක් විතරයි සටහන් කරගෙන තියෙන්නේ. ෂේන් වෝන් හමුවේ සංග අවස්ථා 4කදී දැවි ගිහින් තියෙනවා. ඒ හැම අවස්ථාවක්ම සටහන් වෙන්නේ ටෙස්ට් තරඟවල. සංග සහිර් ඛාන් ඉදිරි අවස්ථා 11කදීම දැවි ගිහින් තියෙනවා. ඒ අවස්ථා සටහන් වෙන්නේ එක් දින තරඟවල අවස්ථා 5කුත් ටෙස්ට් තරඟවල අවස්ථා 6කුත් විදිහට. මෙයාල හැරුණම ග්‍රැහම් සෝන් ජේම්ස් ඇන්ඩර්සන් දෙන්නගේ පන්දු වලටත් සංගකාර අවස්ථා 6 ගානේ දැවි ගිහින් තියෙනවා. මේ සංගට මතක තිබුණු ඔහු මුහුණ දුන්නු අමාරුම් පන්දු යවන්නෝ. සංගට අමතකුණු ඔයාලට මතක් වුණු සංගකාර අසීරුතාවයට පත් වුණු පන්දු යවන්න ඉන්නවා නම් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, cricket වලට කැමති ඔයාගේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.